මේ කුසලයක් බවට පරිවර්තනය කරගන්නට පස්සේ එය නැවතත් උපාදානීය සිදුවීමක් සිදුවිය හැකිද? හරියටම කුසලස්ස උපසම්පදා කළොත් උපාදානයෙන් මිදෙනවා. වැරදියට කළොත් තේරුමක් නැතුව දැනුමක් නැතුව නැවත උපාදානය වෙන්න පුළුවන්. තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ ධර්මය ඒකනි කිව්ව බුදුහාමුදුරුව නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස පඤ්ඤාත්තස්සායන් ධම්මෝ. ප්‍රඥාවන්තයන් විතරයි මේ කුසලය ගැන බුදුහාමුදුරුව කිව්වේ. ඒක නිසා ඔබත් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන ඥානවන්තයෙක් ප්‍රඥාවන්තයෙක් නම් ඔබ තුළ උපාදානය සබ්බ උපදී පජාති සියලු උපාදානයන්ගෙන් මිදින් දහසෙන්න ඔබ දන්නවා. ඒකට ක්‍රමයක් දන්නවා, විදිහක් දන්නවා කියා දෙනවා. එහෙම නැත්නම් ඔබ නැවත නැවත ඔය පිනත් උපාදානය කරගෙන දෙව් සැප රජ සැප සිටු සැප ලබන්න යනවා. හාමුදුරුව බණ කියලා ඉවර වෙලා සම්මත සමහර විට ඔබට කියයි මේ පින අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා, ඒ නිසා මේ පිනෙන් දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට මතු බුදු වෙන බුදුන් දකින්නට මේ පින ප්‍රාර්ථනා කරගන්න හේතු ආසනාව කරගන්න කියලා. ඔබ දැන් ප්‍රඥාවන්තයෙක් නම් ඔබ දැන් මේ ධර්මය අහලා තියෙනවා නම් ඔබ දන්නවා පින උපාදානය කරගන්න එක වැරදි. ඔබ ඒක උපාදානය කරගන්න පුඤ්ඤ පාප පහ විනාශ කළ පින් දීලා පවරලා පින් අනුමෝදන් කළා එක කුසලයක් බවට පත් කරගන්න ඔබට පුළුවන්. බැරි වෙලාවත් ඔබ නොදන්නවා නම් අර හාමුදුරුව කියපු එකට ඔබ සාදු සාදු කියලා ඔබ බලාපොරොත්තු වෙනවා දෙව් සැප රජ සැප සිටු සැප අද නැති සැප හෙට ලබන්න. එහෙම වුණොත් ඔබේ උපාදානයක් තියෙනවා, තණ්හාවක් තියෙනවා, ඒක නිසා නිවන වැහෙනවා. බුද්ධානුස්සතිය වඩන්නේ කොහොමද? බව උදුරා දමන අනුස්සතිය. බව කියන්නේ මුල් තුන. රාග මුල, දේශ මුල, මෝහ මුල උදුරා දමන අනුස්සතිය බුද්ධානුස්සතිය. බුද්ධ කියන්නේ බව උදුරා දමන. බව උද්ද කියන වචන දෙක තමයි බුද්ධ වුනේ. එතකොට බව උදුරා දාන්නේ හැබැයි අර මරණානුස්සතිය මරා දැම්මට පස්සේ මුල උදුරන්න පුළුවන්. අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මම් බඩලා නිච්ච සුඛාත්ත මරා දැම්මට පස්සේ දැන් අස් කරන්න ඕන. නිබ්බිදානුපස්සී විහෙරති නන්දිම් පජහති. විරාගානුපස්සී විහෙරති රාගම් පජහති. නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති. පටි නිස්සග්ගානුපස්සී විහෙරති සබ්බ උපදී පජහති. පියවර හතරකින් මුල් තුන උදුරා දානවා. නිබ්බිදානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී, සබ්බ උපදී පජාති. සියලු උපාදානයන්ගෙන් මිදෙනවා. ඒක තමයි බුද්ධානුස්සතිය. බව උදුරා දමන අනුස්සතිය. නැතුව බුදුගුණ ගායනාවක් එහෙම ඔතන නෑ. මේක තියෙන්නේ අනුස්සතිය. අනුසය ආස්කරණ. උපදින්නට එන අනුසය හිතෙන් සහ මුලින් සදහටම අස් කරන දේ අනුස්සති. මරණානුස්සතියේ අර නිච්ච සුඛාත්ත මරාදාන එක, බුද්ධ අනුස්සතියේ මුල් තුන රාගමුල, දේශමුල, මෝහමුල සහ මුලින්ම අයින් කළ උපාදානයෙන් මිදෙන එක. ඒක තමයි බුද්ධ අනුස්සතිය. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.